അപ്പൊ ജീവത്തിന് മേ ലോകേ സ്വാഭാവിക സംസിദ്ധി നം മുനതരം സിധുവിനമത് മീതുമ വർഷാവ അക്കുണുസര ഗിനിക്കന്തു പിട്ടാരയാമ സഹ ഭൂമികമ്പ എവന സിധുവീം സന്ധാ ഹൊന്തമ ഉദാഹരണയാക് മേ വിധിയെ സ്വാഭാവിക സംസിദ്ധീൻ ഗണനം സ്വയം ദന്നവാ നമുത്തൊബ സിഹിനിക്കിന്നോ നൊചിതന്ന വിധിയേ മഹാ അർമ്മ പുതുമ വൂ ഭയാനക സ്വാഭാവിക സംസിദ്ധീന്ത കൊതികുത്തി വിനവാ വീഡിയോ ഏക അവസാനേ വെനക്കാൻ നെരമ്പുവോന്ത് ഐസ് സുനാമി പെണ്ണക്കുണാട്ടു സഹ സ്പർശകല വികസ മരണ ഐസ് ബ്രൈനിക്കൽ ഗന ദനഗന്നട പുലുവാൻ അങ്കേക අහසට නැගෙන දියසුලී අහසට නැගෙන දියසුලියක් දිස්වන්නේ යෝධ ඇතෙක් තම හොඬෙන් ජලය උඩට ඇද ගන්නවා වගේ මේ ජලයේ ඇතිවන ටොනේඩෝ තත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන් සාගරයේ වගේම විලක සහ ගංගාවක උනත් මෙවැන්නක් ඇති වෙන්නට පුළුවන් අහසට නැගෙන මෙවැනි දියසුලි වර්ග දෙකක් තිබෙනවා ටොනේඩෝ වර්ගයේ අහසට නැගෙන දියසුලි ජලයේ හට ගන්නට හෝ ගොඩබිමින් ජලයට ඇතුළු වෙන්නට පුළුවන් එය ගොඩබිම ඇතිවන ටොනේඩෝ තත්වයකට බොහෝ සමානයි ඒවයතිවීම සඳහා කුණු කුණාටු සැරසුලන් සහ කුණු සැරයන් හේතු වෙනවා යහපත් කාලගුණ තත්වයක් යටතේ ඇතිවෙන ආසර නැගින දියසුලි ඇතිවන්නේ වර්ධනය වීමින් පවතින කැටි වලාකුලක පැතලි පාදමකින් ඒවයතිවෙන අකුණු කුණාටු තත්වයන් අවශ්‍ය වන්නේ නැහැ මෙම ආසර නැගින දියසුලි දෙවර්ගයේම ඇතිවීම සඳහා වාතයේ ජල වාෂ්ප වැඩි වශයෙන් පැවති වූ අතර ජලයේ මතු පිට උෂ්ණත්වයෙන් ඉහළ වූ වායු ස්තරයට වඩා උණුසුම් වේ යුතුයි එවිට වාතයේ හෙළ නැගින අතර සිරස්ක්ෂක භ්‍රමණයක් සිදු වෙනවා මේ අතරින් ටොනේඩෝ වර්ගයේ අහසට නැගෙන දියසුලි නම් මිතා භයානකයි. මොකද ඊට මහා විනාශයක් පවා ඇති කරන්නට පුළුවන්. විශාල නැව් පවා මෙම අහසට නැගෙන දියසුලි වලට හසු වී විනාශ වී ගොස් තිබෙනවා. අංක 2 සබ්මැරින් ගිනිකඳු. මානව ඉතිහාසයේ පුරාවටම මිනිසා ගොඩබිම වූ ගිනිකඳු වලින් දැඩිසේ බැටකා තිබෙනවා. ජීවයේ මූලික පරිණාම අවධියේදී ගිනිකඳු පිටාරියාම නිසා මහා වඳවීම් පවා සිදු වී තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. හොඳින් මතක තබා ගන්න සාගරය යටත් ගිනි කඳු තිබෙනවා. ගොඩබිම ගිනි කඳු වගේම සාගරය යට පිහිටියම ගිනි කඳුත් ඕනෑම මොහොතක පිටාරේ යන්නට පුළුවන්. ඔබට පෙනෙනවා ඇති සබාධම විසින් මේ දේවල් නිර්මාණය කර තිබෙන්නේ මිනිසාට තර්ජනය කොට බියෙන් පැත්තකට කර තැබීමට වගේ. මෙවැනි ජලය යට පිහිටි ගිනි කඳු පිටාරේ යාම නිසා විශාල නෞකාවන් පවා මුහුදුපත් වෙන්නට පුළුවන්. එපමණක් නොවේයි සුනාමි තත්ත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්. විශ්වාස කරන්න අඩි 8500කට වඩා ගැඹුරින් පිහිටි සබ්මැරින් වෝල්කනෝ වර්ගයේ ගිනි කඳුත් තිබෙනවා. පෘථුවිය මත වාර්ෂිකව සිදුවෙන මැග්මා පිටකිරීම් වලින් 75% සඳහා වගකිව යුතු වන්නේ මෙම සබ්මැරින් ගිනිකඳු. ඒ විසින් පරිසර පද්ධති සඳහා වැදගත් වෙන තාපය වගේම විවිධ රසායනිකයන්ද පොළොව මත පිටටගෙන එනවා. එම නිසා භයානක බවට අමතරව ඒවා පරිසරය සඳහා ඵලදායක බවද මතක් කළ යුතුයි. අංක 3 ටොනේඩෝ. ටොනේඩෝ එකක් කියන්නේ අධික වේගයෙන් භ්‍රමණය වෙන අකුණු කුණාටුවක හටගන්නා භ්‍රමණය වෙන වායු කුළුණකි. එවැනි ආකාරයේ අකුණු කුණාටුවක් ඇතිවීම සඳහා පොළොව මට්ටමේ උණුසුම් ජල වාෂ්ප පැවති වූ අතර ඊට උඩින් පවතින වාතයේ ඊට වඩා උණුසුම් විය යුතුයි. එවිටේ උණුසුම් වාතයේ උණුසුම් වායු බැලූණයක්සේ හෙළ නගිනවා. අවසානයේදී ඒ අභ්‍යන්තරයේ සිදුවෙන සුළංවල බලපෑම නිසා වාතයේ භ්‍රමණයක් ඇති වී ඒ බලාකුළු පුනීලයක්සේ පොළව හා සම්බන්ධ වෙනවා. පොළවේ සිට ඉහළ අහසේ බලාකුළු දක්වා විහිදෙනම වේගවත් භ්‍රමණයක් ඇති වායු කුළුණට හසු වෙන ඕනෑම දෙයක් කඩා සුනුමිසුණු කර දමනවා. ඉතා දරුණු ටොනේඩෝ තත්වයන්ට පැයට සැතපුම් 300ක් තරම් වේගවත් සුළඟක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඒකතරම් භයානකද කිව්වොත් තින් අඩි සිය ගණනක් ඈතින් වූ ගොඩනැගිලි සහ රථවාහන පවා විනාශ වෙන්නට පුළුවන්. මෙවැනි තත්වයන් නිතර ඇතිවන්නේ නැහැ. ඉතාමත්ම කලාතුරකින් තමයි මෙවැනි ස්වභාවික සංසිද්ධියක් ඇතිවන්නේ. ඇතැම් පුද්ගලයන් කැමරාවන් අතේ ඇතිව ටොනේඩෝ තත්වයන් පසුපස හඹා යාමට පුරුදුව සිටිනවා. ඊතරම් මෝඩ ක්‍රියාවක් තවත් නැහැ. මොකද මෙවැනි තත්වයක් දුටු විගසබ වහමින් ඈත් වීමට වග බලාගත යුතුයි. අංක 4 දුහවිලි කුණාටු වේගයෙන් සුළං හමා යාම නිසා දුහවිලි කුණාටු ඇති වෙන්නට පුළුවන්. ඩස්ට් බෝල් යනුවෙන් හඳුන්වන ප්‍රදේශයේ ඒ සුලබව දැක ගන්නට පුළුවන්. නියඟයෙන් නැළලී ගිය ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග තැනිතලා භූමිය තමයි ඩස්ට් බෝල් ලෙස හඳුන්වන්නේ. 1930 දශකයේදී එහි ඇති වූ කුණාටු තත්වයන් නිසා අති දැවැන්ත දුහවිලි කුණාටු ඇති වුණා. 1935 කලුරි දාව නම් මමතක නොවන දවසක්. මොකදෙම දිනේදී පොළවේ වූ වැලි ටොන් 300ක් උඩට එසවී තිබෙනවා. මෙම තත්ත්වය ඇතිවීම සඳහා මිනිසා දෙක් පැත්තකින් වගකිව යුතුයි. මොකද සත්ත්ව ගොවිපළවල් සහ වගාවන් සඳහා විශාල වශයෙන් ගස්වැල් උදුරා දැමීමේදී සබාදහමේ සමබරතාවය ගිලිහී යනවා. එවිට වේගයෙන් සුළං හමා යන විට පස් රඳවා තබා ගන්නට පොළවට හැකියාවක් නැහැ. ඒ සඳහා නියඟයත් එකතු වූ විට ගින්නට පෙට්‍රල් දැම්මා වගේ ප්‍රතිඵල ඉතා දරුණු වෙනවා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සිදු වූ විශාල දුහවිලි කුණාටුවක් පිළිබඳවත් වාර්තා වෙනවා. පර්සියාවේ 50,000ක හමුදාවක් එම දුහවිලි කුණාටුව නිසා අතුරුදහන් වී තිබෙනවා. 2009 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් දුහවිලි කුණාටු ලෝම මවිතයට පත් කරා.
විශ්වාස කරන්නෙම දුහවිලි කුණාටුව සතපුම් 2700ක් දුරට පැතිරුණා. ශ්වසන පද්ධතියට ඇතිකරන බලපෑමට අමතරව නොයෙකුත් ලෙඩ රෝගයන්ද දුහවිලි කුණාටුවකින් පැතිරී යන්නට පුළුවන්. අංක 5 ෆෝමි ස්ටෝම් හෝ පෙන කුණාටුව. ගම් වතුරෙන් නො මුදු ජලයෙන් නගරයන් සහ ගම්මානයන් යට වෙන එක සාමාන්‍ය දෙයක්. එහි අමුතුවෙන් පුදුම වෙන්නට දෙයක් නැහැ. නමුත් බලන්න මේ නගරේ යට වෙන්නේ කුමකින්ද කියා. යෝධ ජලපහරක් ලෙස කෙමෙන් මේ නගරයට ඇතුළු වන්නේ ජලයෙන් හටගත් සුවිශාල වූ පෙනතොගයකි. මෙවැන්නක් ඇතිවන්නේ කෙසේද යන්න පවා ඔබට හිතා ගන්නට බැරි වෙන්නට ඇති. මෙම දුර්ලභ වූ සිදුවීම ඇතිවන්නේ කුණාටු තත්වයක හෝ විශාල සුලිසුනකක ප්‍රතිඵලයක් ලෙසයි. සාගරයේ ඔස්සේ හමායන් මෙම කුණාටු තත්වයන් විසින් සාගරික ජලයේ වූ ප්‍රෝටීන මරණු ඇල්ගී වැනි වෙනත් අංශුන් ගොඩබිම තුලටගෙන එනවා. මේ දුර්ලභ සිදුවෙන ස්වභාවික සංසිද්ධියක් නිසා ඊට මුහුණ දෙන ජනයාට ඔවුන් මේ මුහුණ දෙන්නේ කුමකටද යන්නවත් අදහසක් නැහැ. මේ පෙනකුණාටු සමග මුහුදු සර්පයින් වැනි සත්වයින්ද ගසාගෙන එන්නට පුළුවන්. එම නිසා මේ අතරමැදෙම සර්පයින්ගේ සපාකෑම් වලටද මිනිසුන් ගොදුරු වෙන්නට පුළුවන්. නමුත් බොහෝ විට මේ සංසිද්ධියෙන් ජීවිත නැතිවීමක් හෝ බරපතල තුවාල ඇතිවීමක් නම් සිදුවන්නේ නැහැ. අංක 6 අයිස් සුනාමි. අයිස් සහ සුනාමි අතර කිසිම සම්බන්ධයක් නැති බව ඔබට සිතෙනවා ඇති. නමුත් මේ දකින්න විටම ස්වභාවික සංසිද්ධිය හැඳින්වීම සඳහා අයිස් සුනාමි කියන වචනේ භාවිතා කිරීම ගැන ඔබ අපහා එකඟ වේවි. මෙවැනි දෙයක් ඔබ දකින්නේ ජීවිතයේ පළමුවෙනි වතාවට වෙන්නට ඇති. අයිස් සුනාමි කියන මේ සංසිද්ධිය ඇතිවන්නේ 2004 දී ලංකාව මුහුණ දුන් ජල සුනාමිය ඇති වෙනවා වගේ නොවේයි. ඒ වේගයෙන් පාවී යන යෝධ අයිස් කුට්ටියකට සමාන කරන්නට පුළුවන්. සාගරික දේවල් ප්‍රමාණවත් තරමට බලවත් වූ අවස්ථාවක හෝ ප්‍රචණ්ඩ සුළඟ තත්ත්වයක් පවතින අවස්ථාවක මුහුදු රළ විසින් අයිස් ගොඩබිමට වේගයෙන් තල්ලු කරනවා. එවැනි අයිස් සුනාමියක් අඩි 40ක් තරම් විශාලව ඇති වෙන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. අයිස් සුනාමියකට ගොඩනැගිලි පවා සහමුලින්ම විනාශ කර දමන්නට පුළුවන්. මෙවැනි දෙයක් කලාතුරකින් නැති වෙන නිසා හේවු භයානක බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එම නිසා කැමරා කිරීමට යසලටම ගොස් ජීවිතය අනතුරටපත් කරගන්නවා. අංක 7 බ්‍රයිනිකල්ස්. මුලින්ම කියන්න ඕනේ මේ මිනිසාගේ මැදිහත් වීමක් නොමැතිව සිදුවෙන ස්වභාවික සංසිද්ධියක්. එසේ නොපැවසුවොත් ඔබ එය විශ්වාස නොකරන්නට ඉඩ තිබෙනවා. මතක තියාගන්න මේ බ්‍රයිනිකල් ඉතාමත්ම භයානකයි. ඊට හසු වෙන ජීවීන් ක්ෂණිකව මරණයටපත් වෙනවා. බ්‍රයිනිකල් එකක් ඇතිවන්නේ ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපවල මුහුදු ජලය අවම උෂ්ණත්වය නිසා අයිස් බවට පත්වීමෙන්. නමුත් සී අයිස් නිර්මාණය වීමේදී ලවණ වැනි අපවිත්‍ර දෑයින් ඉවතට පිට කරනවා. අන්න එම හේතුව නිසා තමයි මුහුදු ජලයෙන් හටගන්නා අයිස් මුහුදු ජලය තරම් වැඩි ලුණු රසක් නැත්තේ. ඉතින් මුහුදු අයිස් වලින් ලවණ ජලය කාන්දු වෙන විට යවට ජලයේ ලවණ ගතිය වැඩි වී එහි ඝනත්වයේ හෙළ යන අතර හිමාංකයේ බොහෝ සෙයින් නඩු වෙනවා. එම හේතුව නිසාම ජලය අයිස් බවට පත්වන්නේ නැහැ. එය පතුල දක්වාම ගිලා පසිනවා. එම අධිසාන්ද්‍ර ලවණ ජලය ගිලා බැසීමේදී මුහුද යටමැති උණුසුම් මුහුදු ජලය හා මුසු වී ඒ වටේට ඇති ජලය මිදීම සිදු වෙනවා. අන්න විට තමයි ඒ ක්‍රමක්‍රමයෙන් පහත බසින අයිස් නලයක්සේ දිස්වන්නේ. ඒ බ්‍රයිනිකල් එකක් ලෙස හඳුන්වනවා. ඒ මිනිසාට එතරම් භයානක දෙයක් නොවුනත් තාරකා මාලුවන් වැනි ජීවීන්ට නම් අතිශයින්ම ආරාන්තිකයි. ඔවුන් මේ වෙත ගමන් කළ විගස ඔවුන්ට අත්වෙන ඉරණම ඔබට පෙනෙනවා ඇති. ඉතින් හිතන්න මේ සබාදහමේ මොනතරම් භයානක අපූර්ව සංසිද්ධියක්ද. ඉතින් ඔබ පොළොව මත පිට සිටියත් මුහුදේ සිටියත් මුහුදේ යට සිටියත් පොළොව යට සිටියත් සහ අහසේ සිටියත් ඔබ බිලි ගැනීමට හැකි ස්වභාවික සංසිද්ධි පවතින බව මතක තබා ගන්න. ඔබ නොදත් මෙවැනි වටිනා දේවල් දිනපතා දැනගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බෝ තලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.